පසුගියදා වෙබ් අඩවියක් සමග සිදු කළ සාකච්ඡාවකදී පකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමීර් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගැනීමට සිදු වූ කරුණු කාරණා හා පකිස්තාන කළමනාකාරීත්වයෙන් ඔහුට විදීමට සිදු වූ මානසික පීඩනයන් පිළිබඳ සඳහන් කර සිටියා. මම මගේ රට තුළ කිසිම ටෙස්ට් තරගයක් ක්‍රීඩා කරලා නැහැ. මම ජාත්‍යන්තර පිටියේ ක්‍රීඩා කරන්න ආපු කාලයේදී පකිස්තානය තුළ ජාත්‍යන්තර තරඟ ක්‍රීඩා කළේ නැහැ. ඉන්පසු මට අවස්ථාව ලැබුණේ නැහැ. කොහොම වුණත් මම පකිස්තාන ටෙස්ට් තරඟවලදී අවස්ථාවන් එකක් දෙකක් නෙවෙයි අවස්ථාවන් 36 කදී නියෝජනය කරලා තියෙනවා. මට ඒක විශාල අභිමානයක් යනුවෙන් සඳහන් කර සිටියා. එසේම ඔහු ජාත්‍යන්තර පිටියට සමුදීමට ලබාගත් තීරණය පිළිබඳ පැහැදිලි කරමින් සඳහන් කර ඇත්තේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක මම ලබාගත් තනි තීරණයක් කියලා. නමුත් මම විඳපු මානසික පීඩනේ දන්නේ මම පමණයි. කවදා හරි මේ කළමනාකාරීත්වය වෙනස් වුවත් මම නැවතත් පකිස්තානයේ වෙනුවෙන් ක්‍රීඩා කරාවි. යනුවෙන් පවසා තිබෙනවා මම පමණක් නෙවෙයි ක්‍රීඩකයන් ගොඩාක් ඉන්නේ දැඩි මානසික පීඩනයකින්. ඔවුන්ට කළමනාකාරීත්වය සමගින් අදහස් සුවමාරු කරගන්න බෑ. කළමනාකාරීත්වය කිසිම වෙලාවක ක්‍රීඩකයන්ට ලබා දිය යුතු නිසි ගෞරවය ලබා දෙන්නේ නැහැ. යනුවෙන් වැඩි දුරටත් අමීර් ප්‍රකාශ කර තිබෙනවා. එසේම ඔහුට ක්‍රීඩා කරන සමයේ අගමැතිවරයා වශයෙන් ඉම්රාන් ඛාන් හා සයිඩ් අප්‍රිඩි ලබා දුන් සහාය පිළිබඳවද ස්තුතිය පළ කිරීමට අමතක කළේ නැහැ. මගේ ක්‍රීඩා ජීවිතය තුළ සයිඩ් අප්‍රිඩි, ගරු අග්‍රාමාත්‍යවරයා වගේම වසින් අක්‍රම්, මොහමඩ් යූසුෆ් හා සොහිබ් අක්තර් ලබා දුන් සහායට මම ඔවුන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. යනුවෙන් අමීර් ප්‍රකාශ කර තිබෙනවා. පකිස්තාන කළමනාකාරීත්වයෙන් ඔහුට එල්ල වූ මානසික පීඩනයන් ගැන සඳහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මම පන්දු යවන්නෙක් විදිහට පන්දු වාර 10ට ලකුණු 40ක් ලබා දීලා එක් කඩුල්ලක් දවාගත් දිනයට මගෙන් ප්‍රශ්න කරනවා ඇයි කඩුළු දවා නොගත්තේ කියලා. පන්දු වාර 10ට ලකුණු 60ක් ලබා දීලා කඩුළු 3ක් දවාගත්තොත් එච්චර ලකුණු ලබා දුන්නේ ඇයි කියලා මගෙන් අහනවා. කිසිම වෙලාවක මගේ දස්කම් වලට ඔවුන් නැගීමක් ලබා දුන්නේ නැහැ. එසේම නැවතත් පකිස්තානයේ වෙනුවෙන් ක්‍රීඩා කිරීම පිළිබඳව අදහස් ප්‍රකාශ කරමින් අමීර් සඳහන් කර ඇත්තේ මම පකිස්තානයේ ආසන්න වශයෙන් ජාත්‍යන්තර තරඟ 150 කදී නියෝජනය කරලා තියෙනවා. සමහර ක්‍රීඩකයන්ට ලැබෙන්නේ අවස්ථා දෙකක් තුනක් පමණයි. ඉතින් මම ගොඩාක් වාසනාවන්තයි. නැවතත් පකිස්තානයේ නියෝජනය කිරීමට නම් මෙම කළමනාකාරීත්වය වෙනස් වෙන්න ඕනි. එහෙම දවසක් පැමිණියොත් මම නැවතත් පකිස්තානය තුල ක්‍රීඩා කරනවා දකින්න හැකියාව ලැබේවි. යනුවෙන් අමීර් ප්‍රකාශ කර තිබෙනවා. අපයම් පෑ අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඉදිරියටත් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.